ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම බත්තර මුල්ලේදී සිදු වුණා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක සහ සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා. රටක ආර්ථික එන්ජිමව පෞද්ගලික ව්‍යවසායකත්වයට අපි මුල් තැන දෙන්නට බලාපොරොත්තු වෙනවා. දස ලක්ෂයක් අලුතෙන්ම ව්‍යවසායකින් බිහි කරන ජාතික ආර්ථික සැලැස්මකට අපි මුල පුරනවා. අපනයන ප්‍රවර්ධන ශේෂ්ත්‍රයේ ස්වර්ණමය යුගයේ මේ රටේ ක්‍රියාත්මක වුණේ යුද්ධ දෙකක් තිබෙන අවස්ථාව. ඇඟලුම් කම්හල් 200 වැඩසටහන්. නමුත් අපි එයින් ඔබ්බට යන්නට ඕන. ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රොඩක්ෂන්, මයික්‍රෝචිප් ප්‍රොඩක්ෂන්. ඒ අංශවල අපට ලබාගත හැකි ජයග්‍රහණ ලබා ගන්නට අපි කටයුතු කරන්නට ඕන. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය පටන් ගන්නට ඕන. කින්දගාර්ඩන් එකේ ඉඳලා පටන් ගන්නට ඕන. ඒ ඔක්කොම කරන්න ඉස්සලා අපේ රටේ පෙර පාසල් පද්ධතිය විධිමත් කරගන්නට ඕන. රටේ තිබෙන රජයේ පාසල් 10096 තොරතුරු තාක්ෂණ ප්‍රවීණයින් විද්වතුන් බිහි කිරීමේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන්න. අපේ රට මෘදුකාංග ඉංජිනේරුවන් නිර්මාණය කරන කේන්ද්‍රස්ථානයක් මධ්‍යස්ථානයක් බවට අපි පත් කරනවා. හුදෙක් කටින් බතල හිටවපු කාලය අපි වෙනස් කරලා තිබෙනවා. මෙතෙක්කල් මේ රටේ සේවාවක් සිදු වුණා නම් ඒ සිදු වුණේ රාජ්‍ය ප්‍රතිපාදන තුළ. නමුත් සක්වල සහ හුස්ම වැඩසටහන් වලින් බලයක් නැතුව අපි වැඩක් කරලා පෙන්නලා තියෙනවා. අපි කාර්යක්ෂම වෙන්නට ඕන. අපි මුළු ජන සමාජෙම දැන උගත් කරන්නට ඕන. විශේෂයෙන්ම අපේ දරු පරම්පරාව රැක ගන්නට ඕන. මේ එළඹෙන ජනාධිපති වරණය ඊළඟ අවුරුදු 5ට ජනාධිපතිවරයෙක් තෝරන මැතිවරණයක් පමණක්ම නෙවෙයි. මේ ඉදිරි දශක දෙකක අපේ රටේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන ප්‍රධාන සංදිස්ථානය. ඒ මොකද අපි දන්නවා අපිට මේ 2029 දී ගෙවා නිම කිරීමට තිබිච්ච විදේශීය වෙළඳපොලෙන් ලබාගත් ණය ගෙවීම අපි 2039 දක්වා කල් දමාගෙන තිබෙනවා. ඒ වගේම දේශීය ණය ආදී සියල්ල ගෙවීම අපි 2042 දක්වා කල් තබාගෙන තිබෙනවා. එනම් තව අවුරුදු 18ක් අපිට අතීතයේ ණය ගෙවන්නට සිදු වී තිබෙනවා. ඒ නිසා නැවත වතාවක් මේ රට යලියලිත් බංකොලොත් වීමේ අනතුරක් පවතින බව අප සියලු දෙනාම දන්නවා. ඉදිරි වසර 5 ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ගන්න ක්‍රියාමාර්ගය අපේ දූ දරුවන්ට අතිශයින්ම තීරණාත්මකයි මිත්‍රවරුනි.